පිළිගන්න වයිල් ෆික්ස් පොඩ්කාස්ට් එකට අද අපි ඉන්න මම ඉන්න ශෆ්‍රාන් චමෝත් ඉන්න අපිත් එක්ක අර කියපු සමාජික ඉන්න ඉස්දරොත්තුද එයාව කලින් පොඩ්කාස්ට් එක අපි ගත්තේ නැහැ කතාවටනේ ගත්තේ නැහැ ඉතරනේ එහෙම එකක් කරනවා කියලා මම දන්නේ නැහැ අද අපි යසිත ගත්තා මොකද යසිත තමයි මේක ගැන කතා කරන්න අපේ ඉන්න උදම එක්කෙනා ඉන්න හරි කට්ටියට කියවනේ අද කතා කරන්න යන්නේ මාතෘකාව සර්පයෝ සහ අනිත් සත්තු අතර බැඳිලා තියෙන මිත්‍යා විශ්වාස ගැන මිත්‍ස් ගැන එක ගැන ඉතින් යසිත තමයි කතා කරන්න ඕදම යසිත මොනවද කියන්නේ හරි ඇත්තටම ගත්තොත් ලංකාවේ තියෙන තත්ත්වයන් වල අනිත් සත්තුන්ට වැඩිය නිකන් මේ සර්පයන්ට තියෙන මිත්‍යා මත උඟක් තියෙනවා මොකද සෑහෙන්න තරදක් තියෙනවා ඒ සත්තුන්ට මේ වැරදි කතා හැදිරේ ඒ තියෙන මේ මිත්‍යා විශ්වාසහන්ද මිත්‍යා කතාහන්ද ඒ ගුරුන් ගොඩක් වෙලාවට මැරෙන්න තියෙන මරණ chance එකත් ඇත්තටම වැඩි කිව්වා ඔව් ඒ කියන්නේ ඔයා කියන ගොඩක් මේ සත්තු කියන්නේ මරන්න මේ මිනිස්සු අර මිත්‍යා විශ්වාස වලට තියෙන බයත් එක්කනේ සමහර ඒවා ඒක දෙපැත්තක් තියෙනවා සමහර සත්තු ඔය මිත්‍යා විශ්වාසහන්ද මැරෙන මේ chances තියෙනවා ගොඩක් වෙලාවට දැන් හරි අපි එක ගැන ඉස්සරහට කතා කරමු දැන් මේක කියන වැඩක් නැහැ අපි ඇත්තටම මේ සීෂන් ෂීට් එකට කීප දෙනෙක් අරන් තියෙනවා අපි ඒ ටික ගැන තමයි කතා වෙන්න ඉන්නේ මේවයි දැන් අපි ගොඩක් කලා සර්පෙන්ට ફોકસ කරන ඉඳලා අපි ලිස්ට් එකක් ඇදුවා පටන් ගන්න කලින් මේ මොනවා ගැනද කියන්නේ කියලා ඇත්තටම මේක ඉන්නවා සර්පයෝ හතක් විතර ඉන්නවා අපි එක ගැන කතා කරමු එකින් එක අපි ගොඩක් මේ ඉසිතට අද අවස්ථාව දෙනවා කතා කරන්න අපි මම කන්ඩක් කරන්න එකින් එක හරි ඇසිද මුලින් පටන් ගමු ගොඩක් හැමෝම දැකලා තියෙන ලංකාවේ ඉන්න මම හිතන්නේ මොකද ප්‍රධානම නෙමෙයි මොස්ට් පොපියුලර් VIP සර්පයා නය හරි නය ගැන එහෙම ලොකු මෙහෙම නය ගැන තියෙන මිත්‍යාව කියොත් නිකම් තියෙන ප්‍රධානම එකක් තමයි සාමාන්‍ය නායක කැවින් වත්තකට වින් හරි එහෙම සාමාන්‍ය නායක හම්බුවේ chance එක ගොඩක් කරලා දු පෙනේ කරද්දී අපේ මිනිස්සු හදා ගන්නවා කතාව සාමුගේ පෙනේ එක පැත්තක් කොටයි එහෙම නැත්නම් මෙයාගේ පෙනේ හීනි හරි එහෙනම් මෙයා හැපින්න එහෙම එහෙම කතා ඇත්තටම හදාගෙන දිනවා ඇත්තටම එහෙම කිසිම විදිහකින් ඒක මේ ප්‍රූව් කරලා නැහැ මේ මෙන්න මෙහෙම මේ හැපින්නගේ පෙනේ කොටයි නයාගේ පෙනේ ඩිගයි එහෙම කියලා නැහැ. ඇත්තටම සතාගෙන ඉන්ඩිවිජුවල් එකකෙ තියෙන කැරක්ටර් එක. සමහර අයගේ තියෙනවා දෙපැත්තම එක සමානම මේ පෙනේ ඩිගයි. සමහර අයගේ කොටයි සමහර අයගේ එක පැත්තක් මේ එහෙම වෙනස්කම් තියෙනවා. ඉතින් මේ පෙනේ ඇත්තටම හැදෙන්නේ මේගොල්ලෝ රිබ්ස් ටික එක්ස්පෑන්ඩ් කරලා. ඉතින් ඒ රිබ්ස් ටික එක්ස්පෑන්ඩ් වෙන ගානට තමයි මේ පෙනේ උස් පහත් වෙන්නේ ඇත්තටම. ඔව් එසි දැන් අහගෙන ඉන්න ප්‍රශ්නයක් ඒ කොහොමද ඇත්තටම මේ එතකොට ඒගොල්ලෝ සමහරවිට මෙච්චර කල් හිතන් ඉන්නේ නැති මෙහෙම තමයි හැපින්නයි නෑ අඳුර ගන්න කියලා ඇත්තටම කොහොමද නිකන් හැම එක්කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර කරු කොහොමද අඳුර ගන්න කියලාද ඔව් සාමාන්‍යයෙන් බාහිර ස්වරූපෙන් සර්පයන්ගේ ගෑනු පිටින් වෙන් කරලා අඳුර ගන්න ටිකක් අමාරුයි ඒක සර්පය කීප දෙනෙක් ඉන්නවා කීප දෙනෙක්ගේ ඒක අපිට බලලා කියන්න පුළුවන් හැබැයි සාමාන්‍ය නයෙක්ගේ වගේ ඒක එක පාට වැරුවට තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන් බැලුවොත් ඇත්තටම සර්පෙන් ගොඩක් සර්පෙන්ගේ ඒක අපි ප්‍රෝබින් කියලා වෙන සිස්ටම් එකේ ඒක බාන්නේ ඒක පොඩි කූරක් වගේක් තියෙනවා ඒක එයාගේ එනල් එක ඇතුළට වෙන්ට් එකට දාලා තමයි ඒක චෙක් කරන්නේ එහෙම නැතුව නිකන් බාහිර වෙනුමෙන් උඩින් සමහර සාමාන්‍ය පුරුදු කෙනෙක්ට නම් ඒක උඩින් බැලුවම කියලා පුළුවන් සාමාන්‍යයෙන් පිරිමි සත්තුන්ගේ නැට්ට හුඟක් හීනි දිගයි ගෑනු සත්තුන්ගේ හුඟක් මහතයි එක පාටම හීනි වෙනවා ඔව් දැන් ඒක තව ප්‍රශ්නයක් තියෙනවා කොතනින්ද නැට්ට පටන් ගන්න තරපේ කිව්වේ ඔව් ඒක ඇත්තම යටි තමයි බහන්න ඕනේ ඒකුන්ගේ හැමදේම සරපයන්ට පුරුල්ලන් සහ සමානම ජම්බාලියක් තියෙනවා ඒ ජම්බාලියෙන් තමයි මෙයා මෙයාගේ ජරාව පිටි කරන්නේ සහ ලිංගික ක්‍රියාවන් කරන්නේ පැටව දාන්නේ විතර දාන්නේ ඔක්කොම කරන්නේ ඒකේ ඉතින් ඒක අපිට උඩින් බැලුවම නම් පේන්නේ ඒක යටපැත්තෙන් බැලුවම ඒක කොරළ පල්ලෙහන් කියන එක අපි ඒකට කියන ඒනස් කියන්නේ ස්කේල් එක නැත්තම් ගුද කොරළේ කියලා. එන්නේ කොරළෙන් තමයි මේ ජම්බාලි එහෙම නැත්තම් වෙන්ට් එක තියෙන්නේ.
එතනින් බල්ල හැට තමයි හරියට නැට්ට පටන් ගන්න. තව ඉගෙනේ අපි එකක් ගැන තමයි කතා කරේ නයාගේ. ඉත සෆ්‍රන් කතා කරමු. ආ හරි මම මෙහාන් ඉන්නම්. අපි දැන් මේ අපි දැන් නයා ගැන ඒක කතා කරා. මේ තව එකක් තියෙනවා දැන් ඔය කියවන ගෙවල් වලට එද්දී ඔය පෙනේ කුම්බල කතාව ඒකත් එක්ක තව මේ එකක් අපි දැකලා තිනා මේ ඒ මිනිස්සු දෙදෙනෙක් සර්වයට කතා කරනවා. ඒ කියන්නේ නයිහාමි යන්න ඒ වගේ දේවල්. එතකොට මේ සර්පයා යනවා සමහර ඒවල මේ ඒකේ මොනවා හරි සයන්ටිෆික් පැත්තක් තියනවාද? මෙහෙමයි. ඇත්තටම ඇත්ත කතාව මේ ඔක ගොඩක් හරිනි දෙයක් මේ අද වෙනතුරු පාවිච්චි වෙන. හැබැයි ඒක සයන්ටිෆික් පැත්තකින් බලද්දී සර්පයන්ට බාහිර කණක් නැහැ. ඉතින් අපි මේ කියන දේවල් උට අපි කතා කරාට උට ඒක ඇත්ත වශයෙන් උට ඇහෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් නයික් ඕනම සමහර සර්පකරුවකට අපි නයික් ගමුකෝ. නයික් උදාහරණයක් ගත්තා. උදාහරණයකට ගත්තාම මොකද සමහර නයාට තමයි එහෙම කියන්නේ යන්න කියලා. මොකද නැත්තම් තව සර්පෙක් දැක්කොත් එහෙම පොල්ලක් අරන් ගන්න සිද්ධ වෙන්නේ. ඒක තමයි ඇත්තම ඒකක් කරා. ඔව් සාමාන්‍ය නයාට එකක් එහෙම කරන දැන් ඌව මේ මරණයකින් වළක්වන්නත් එක හේතුවක් තියෙනවා. අපි ඒක ගැන ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු. නයා ඇත්තටම දැන් මේ පෙනේ කරන්නේ එයා නයෙක් එහෙම නැත්නම් එයා විශාල සර්පෙක් ඇත්තටම කිව්වොත් එයා විශාල සර්පෙක් කියලා පෙන්වන්නේ. අපි දැන් කැටගරයිස් කරගෙන තියෙනවා ඌ නයා ඌ විසයි කියලා. ඉතින් ඌ ඇත්තටම පෙනේ කරලා පෙන්වන්නේ ඌ ලොකුයි කියන එක තමයි ඌ ඇත්තටම පෙන්වන්න හදන්නේ. ඉතින් ඒකෙන් අපි දැන් හදාගෙන ඉඳලා හරි අපි දන්නවා මේ නයා අපි ඌට හානියක් කිසිම කරන්නේ නැහැ. අපි ගොඩක් කරාට කරන්නේ මොන හරි කොහම අනේ නයිහාමි මේ ගෙදර ළමයි දෙන්නෙක් ඉන්නවා හරි එහෙම මොන හරි කියලා යවන්න තමයි යවණක එහෙම කරන ගොඩක් කරණි කට්ටි. ඉතින් අර ඉස්සර කිව්වා මේ සත්තුන්ට කන් නැහැ. ඉතින් ඇයි මේ සත්තු ඇත්තටම යන්න කියන එකට ආවොත් මේ සත්තුන්ට ඉතින් අපිට මේ ඇවිං ඕන කමින් අපිව හපන්නවත් එහෙම දෙයක් නැහැ. ඉතින් නයික් වගේ සත්ෙක් අපි ගැලේකින් අල්ලලා අපි ගෙනල්ලා අපේ ඉස්සරහට අදරිය ටිකක් වෙලා ඉඳී විනාඩි 10ක් විතර. ඒ විනාඩි 10 විතර ඉන්න එක සහ යන එක සතාගෙන් සතාට වෙනස් වෙනවා. ඉතින් එක එක සත්තුන්ට එක එක පර්සනැලිටි තියෙනවා. මේ ඉතින් සමහර අය ඉන්නවා ආයි ගේමටම කට අරගෙන ඉස්සරහට එන අය. හැබැයි සමහර අය ඉන්නවා අදරිය ගම යන. ඉතින් කොහොම නයික් ඉස්සරහට අයින් පෙනේ බුක්මයි ඉඳලා අපි ඌට කිසිම කරදරයක් එහෙම කරන්න නැතුව හිටියොත් 98% විතර chance එකෙන් මේ සතා පාළු යනවා. අර සමහර අය ඉන්න අර ඉස්සර කිව්වාගේ ගේමට වගේ ඉන්නේ උන්නම් ඉන්නවා ඉතින්. ගොඩක් කලාවට ඒ වගේ සතෙක් හම්බුනේ නැතුව ඕනම මේ සරපේ. එහෙම අපි ඌට ඌගේ පාඩුවේ ඉන්න දුන්නා. ඌගේ පාඩුවේ යනවා. ඔව් දැන් ඒකෙම දැන් තව පැත්තක් තියෙනවා. දැන් ඌ මේ නයාට ඕක හොදු වුණාට අනිත්යෙන්ට ඕක අනිත් පැත්තට තමයි බලපාලා තියෙන්නේ. ඔව් අන්න ඒකයි. දැන් අර මිස් ටික මිස්ටික නයාට හොදයි. නයා එකින්ද පේන්නේ නැද අප නයාට කිසිම එකකින් ත්‍රෙට් එකක් කියන ගන්නේ නැහැ නයාට ඇත්තටම. මොකද නයාට තව මිලිසියා මේ මිත්‍යාමත කතාවක් කියලා කිව්වොත් මේ මිනිස්සු ඊට පස්සේ මරන්න ගන්න ඉද්ද නැහැ. ඇත්තටම ඉතල කිව්වගේ නයාට එහෙම කියන්න එකට තියෙන ලොකුම හේතුව තමයි මේ අපි හදාගෙන තියෙන කතාවක් නයා වෛර බඳිනවා. ඔව් මොකද ඇත්තටම ගත්තොත් නයා ගැන අපි එහෙම හිතන්නේ ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ දැන් අපේ සාමාන්‍ය ලංකාවේ බහුතරයක් ගත්තොත් බුද්ධාගම කට්ටිය ඉන්නේ. ඉතින් ඒකෙත් තියෙනවා නයෙක් ඇවි මෙහෙම උදව් කරා කියන එක. ඉතින් ඒක එකක් වෙන්න පුළුවන්. ඒක කතාවෙන් ගත ඉස්සරින හැදීගෙන ඇවි දැන් අර නිකන් නයාට රෙස්පෙක්ට් එකක් තියෙනවා වගේ එකක් තමයි එතන ඇත්තටම තියෙන්නේ. ඉතින් නයාවම වෛර බඳිනවා කියන කතාව එකක්. ඉතින් ඔය හේතු හන්ද නයෙක් වගේ සතෙක්ට සාමාන්‍ය ගේකට ආවත් මරන්න තියෙන චාන්ස් එක නිකන් ඕනකමින් මරන්න තියෙන චාන්ස් එක හරිම අඩුයි. එහෙම නැත්නම් සාමාන්‍ය දේශිතල ඔය වෛර බඳින සීන් එක අර ඉන්ඩියන් ෆිල්ම්ස් වලින් ආවෙන්න බෑද? ඔව් ඒකත් එකක් වෙන්න පුළුවන්. මේ දැන් ඔබ සමහර දැන් මම දැකලා තියෙනවා සමහර දැන්වල අර නයෙක්ව මරුවා මේ මිනිහා නිකන් පව්කාරයක් ගන්නට තරම්. ඔව් ඒකත් ඔව් සාමාන්‍ය දැන් සාමාන්‍ය ගමක නයි මරණ නයෙක් එහෙම මරණ එක්කෙනෙක් ඉන්නවා. ආයේ මේ මිනිස්සුම වෙනම කැටගරි එකකට දාලා තින්නේ. ඔව් ඇත්තනම් ඕක හැම සර්පයටම තිබ්බනම් කමක් නැහැ. නයා විතරක් එහෙම නැති එකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔව් නයිට් එක විතරක් ආරක්ෂා වෙන එක තමයි එන්නේ. අපිට උනත් අපි දන්නේ නැති කාලේ අපිට හැම එකම නයානිතු නෑනේ. මේ පෙනේ කරොත් අපි කන්ෆර්ම් කරනවා.
එතකොට ෆුල් කන්ෆර්ම් සාමාන්‍ය මෙහෙමයි අපේ ලංකාවේ ඉන්නුන්ට අපේ කෙනේ කර සර්ව විශේෂ හතරක් ඉන්නවා අපේ ලංකාවේ හතරක් එනේ කරොත් තමයි ඔතන කහපාටයි දිගයි නම් ගැරණි අපත ගොඩාක් මහතයි නම් උතිමුරේ ගොඩක් දිගයි මහතයි නම් උතිමුරේ හතගෙන්ගේ පුල්ලි දිනවන නම් උපොළගේ මේ ඇඟේ පුල්ලිලා වයිගන් දින තරසෝ මම හිතන්නේ 100 95ක් විතර ඉන්නවද ඇඟේ පුල්ලි සහ මොන හරි කැට්ටියක් හරි කැට්ටියක් තියෙන තරපෙ වෙටි ඉතින් බහුතරයන් මාර්ග තමයි කරන්නේ ඔව් ලංකාවේ මම හිතන්නේ මේ පොළග කියන එක අර තමයි කෙල වෙලාම තියෙන්නේ පොළ ඒක يعني යන්න දෙන්නේම නැහැ අනිවාර්යයෙන්ම සාමාන්‍ය අර ඇඟේ තිත් හරි පැටලෙනයක් අර තියෙනවනම් සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මරනවා ඒ කියන්නේ තව සීන් එකක් දකලා තියෙනවා උගලා නොටිස් කරලා තියෙනවද මේ සර්පෙක මරලා පස්සේ මිනිස්සු පුච්චනවා පුච්චනවා ඔව් ඇයි ගොඩක් ඒක ඇත්තට මාත් දැකලා තියෙනවා මේ ඒක ඇත්තට මෙහෙම කරන එකක් මම මේ ඇත්ත වෙච්ච කතාව මට මතක නැහැ ඔගුළු මේක වෙද්දි මට ඔගුළු හිටියද කියලා ඔගුළු හරි අපේ තවත් යාළුවෙක් ඉන්නවා සිරිමල් කියලා එයා මට මතක දී හිටියේ අපේ ගෙවල් ගාව සර්පෙක් මරලා පුච්චනවා හරිද මේ මරලා තිබ්බ දියපරි එක මේ ඌ අඟුරු කොටෙන් එළියට අරන් පිහිදලා කරලා තමයි හතාව මොකද කියලා හොයාගත්තේ ඔය කියන්නේ අර කොට්ටාවගේ දර එහා පැති කුණු ගඩන ඔයගොල්ලන්ගේ ඔව් ඔයා දිහිටි මම හිටි ආ හරි ඔයා හිටි ඉතින් කොහොම හරි සතා බලද්දි සතා දියපරි කොහොම හරි ඉතින් සතාව අරන් අපි ආවා බාලවල ඉතින් හොයලා හොයලා ඔහම අහද්දි ඇයි ඇත්තටම මොකම් කරන්න කියලා එක දැන් මැරුවට පස්සේ සාමාන්‍ය කතාවක් තියෙනවානේ පොළොංගු එහෙම නැත්නම් මාපිල්ලු මරුවාම කීප දෙනෙක් එනවා කියලා 7 දෙනෙක් හරි 14ක් කියලා කියනවා ඒක පැතිවල එක එක ගණන් කියනවා ඉතින් මේ ඕක ඔය අනිත් සත්තුන්ට ඒක දැනෙන්න කලින් පුච්චනවා කියලා තමයි කියන්නේ ගොඩක් කට්ටිය ඔව් දැන් මාතාල තියෙන විදිහට ඔය අර සමා සර්පය හතක් කියන කතාවනේ ඔය මේ ඕකේ සර්පය හතක් කියන හින්දා කියන්නේ ඒගොල්ලෝ කියනවා පුච්චනවා නම් දැන් මම අහලා තියෙනවා කතාව ඒ කතාවේ ඒගොල්ලෝ කියනවා මේ අර පොඩි ළමයින්ට උගන්වන කතාවක් වගේ මේ. දැන් සර්පෙක් යනවලු ගෙදරකට. ගෙදරට ගියාම දැන් සර්පයා මරනවා. සර්පයා මරලා පිච්චුවොත් දුමක් එනවනේ. ඔව්. එතකොට දැන් ඒ සර්පේ අනිත් සර්පෙන්ට කියලාලු දෙන්නේ. දැන් දුමක් ආවොත් එන්නේ නැත්නම් අරින්. අන්න එහෙම මම අහලා දින එක. මම අහලා තියෙනවා දැන් ඔය පුච්චන සීන් එකේදී අර සාමාන්‍යයෙන් කියනවානේ පිඹුරා වැද්දෙන් කැපුවාම ආපහු එකතු වෙනවා ඒ සීන් එකට ගිය එකතු වෙනවා එහෙම කියලා ඔව් ඒකාන්ත පුච්චන අටේ ඉන්නවා එහෙමත් වෙන්න පුළුවන් මොකද ඇත්තටම කිව්වොත් ඔය ලංකාවේ සර්වැංගේ දින මේ නිත්‍ය කතාව ටික ඇත්තටම මම මගේ පැත්තෙන් සර්පෙන් හරියක් තියෙන හැබැයි ඔය ඇත්තටම අහන් ඉන්න මාර රසවත් මොකද අපි එක එක ගම් වලට එක එක විනි සමුනා ඇත්තටම කිය ගොඩක් පැරණි මිනිස්සු කියන්නේ වයසෙන් වැඩිම ගොඩක් වයස 100 කෙනෙක් හරි ආසි වෙන ගමත් ඇත්තටම මේ මාර කතා අහන් ඉන්න එන ආසයි සමහර වෙලාවට ගොඩක් වෙලා ලෝකේ සයන්ටිෆික් පැත්තකුත් නැත්තම නෑ මොකද විසිත පැහැදිලි කරේ කර ෆෙරමෝන් කතා යා ඒක පැහැදිලි කරේ නෑ ඒක ඇත්තටම වෙන්නේ මේ සර්පයන්ට දැන් සාමාන්‍ය කුරුල්ල කෑ ගහනවානේ දැන් කුරුල්ල කෑ ගහන්න උන්ට විවිධ හේතු දිනවා උන් නිකන් ගිහින් කෑ ගහන්නේ නැහැ දැන් ඒක ගත්තොත් දැන් ඔයා ගෙදර ඉද්දි ඔයා නිකන් කෑක ගහින්නේ නැහනේ ඒක ඇත්තටම මේ සත්තු කමියුනිකේට් කරගන්න එහෙම නැත්තම් කෑම හොයා ගන්න අනිත් සත්තු ඒ වගේ කෑ ගහන්නේ ඉතින් සර්පයෝ ඇත්තටම එහෙම කෑ ගහලා වෝකලයිසේෂන් නැහැ මොකුත් නැහැ උන්ගේ මේකලුන්ට ෆෙරමෝන්ස් දිනවා ඒ ෆෙරමෝන්ස් එක රිලීස් කරනවා ඉතින් ඒක රිලීස් කරාම දැන් අපි හිතමු උගේ බ්‍රීඩින් කාලේ කියලා බ්‍රීඩින් කාලේදී ෆ්‍රී ෆීමේල් එක ඒ ෆෙරමෝන්ස් රිලීස් කර කියනවා හරි මම මේ මේට් වෙන්න ලෑස්ති කියලා. ඉතින් ඔය බල්ලෝ චූ කරන එකිනුත් ඒ වගේ සමාන දෙයක් තමයි වෙන්නේ. ඒකෙන් එයා මෙසේජ් එකක් තියනවා මේ මේට් වෙන්න ලෑස්ති නම් එහෙමයි මේ මුගිටටට ඒක නම් මෙහෙමයි කියලා. ඉතින් සර්පයන්ගෙත් ඔය ෆෙරමෝන් රිලීස් කරන එකෙන් වෙන්නේ උ මේට් වෙන්න ලෑස්ති නම් ඒ සෙන්ට් එක එන අනිත් මේස්ලා කීප දෙනෙක් මොකද හුඟක් සර්පයන්ගේ ඒක තියෙන ඒගොල්ලෝ එක එක්කෙනෙක් එක්ක විතරක් මේට් වෙන්නේ නැහැ කීප දෙනෙක් එක්ක ඒ කාලය තුල මේට් වෙනවා මේ ඉතින් ඔහොම මේ મેසේජ් එක තමයි එහෙම මේ ෆෙරමෝන්ස් වලින් යවන්නේ ගොඩක් වෙලාවට
අපි ඔය මරණේ මරලා දැන් නිකන් මරනවා කිව්වහම අරක් මේක නිකන් ඌ ඔළුවට පොල්ලෙන් ගහලා නවත්තන්න නෑ නේ ඌ පුළුවන් තරම් චප්ප කරලා දාන එක නේ කරන්නේ පොල්ලන් නම් කෑලි කෑලි බබල වෙන වෙන තැන් වල වල්න සීන් එක ඉන්නවා මිස් ඕහොම එහෙම සීන් එකක් තියෙනවා මොකද මේ අපි එකපාරක් අපිට හම්බුණා පොල්ලෙන් එක්ක මරලා ඌ තැන් දෙකක වල්ලල ඌගේ ඔළුව වල්ලල දිනවා බොරු කස්සේ ඉස්සරහම දිනවා මේ ගේම අදහරි මදහරි කියන වත්තේ ඉතින් ඒ වගේ සීන් ඇත්තරම දිනනවා ඉතින් ඔය මරන පොඩි කරන්නේ මරණකින් මරලා පොඩි කරන්නේ විතරනේ මරණකින් ඇත්තම පෙරමෝන් එක රිලීස් වෙන. ඊයෝග රිලීස් වුනහම ඒ අවට ඉන්න සර්පය හත් දෙනා නෙමෙයි 14ද 20ද ඊට වැඩි අඩු සංඛ්‍යාවක් වුණත් ඒ සර්පය එන්න පුළුවන් ඒ කාලේ. ඒක හැම කාලෙම වෙන්නේ නැහැ නේද? ඒ එක්තරා කාලයක විතරයි නේ. සමහර සර්පයන්ගේ තියෙන ඕල් ඉයර් රවුන්ඩ් බ්‍රීඩ් එක හැබැයි සමහර ඉන්න සීසන් එකක් විතර තියෙනවා. ඒක පෙරමෝන් එක අපි මරණයකින් හැම අවුරුද්දෙම රිලීස් වෙලා එහෙම එනවද එහෙම කියලා කිසිම ස්ටඩි එකක් මුත් එලා නැහැ මන් දැනුවත්. ඉතින් ඒ ගැන නම් මට ඉස්සරහට කියන්න බෑ. ඒ කියන්නේ කෝබ්‍රා ගැන මොනවාර තියනවද? නාගයා කියන සතාව ගත්තොත් මන් දැනුවත් සහ වට දැන් මතකේ එක ඇත්තම ওই ටික තමයි ලොකුවටම වැඩි ප්‍රමාණයක් දන්න තීන මිත්‍යා සහ හැදිච්ච කතා ටික. තව මොන හරි එහෙම දිනනනම් මං අහන්න ආසයි ඇත්තටම. කාරේ බල්ලා කවුරු හරි ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ දන්න මිත්‍ය විශ්වාසය කමෙන්ට් කරලා මෙසේජ් කරලා අය අපිටත් ඒවත් කියන්න. ඔකේ මේකේ කමෙන්ට් දාන්න පුළුවන්ද බෝ? අනේ මන්ද මම දන්නේ. අනේ අපි මේක ඇන්කර්ගේ දානවනේ Spotify ඒ වලට සවුන්ඩ් ඔඩියෝ මෙසේජ් එකක් යවන්න පුළුවන්. මේක YouTube උත් දාමු. එතකොට ඒකත් හරිනේ එතකොට. කමෙන්ට් කරන අයට කමෙන්ට් කරන්න පුළුවන් යාලා. අපි YouTube දාති පොඩි කැප්ෂන් එකක් දාමු data doing මේ යන විදිහට අහන්න පුළුවන් කියලා මේ flat මේ platforms වලින්. හරි. වෙන සර්පෙට් එමුද? පොළඟ එමු පොළඟ. හරි ඔව් ඊළඟට ලංකාවේ දෙවෙනි ලබා ගන්න පොළඟ. ඇත්තටම කොළඹ ගර එයානේ කොළඹ වර්ග ගියක් ඉන්නවද ඒකත් එක්කම කියන්නේ සිත. හරි ඇත්තටම ලංකාවේ ගත්තොත් ලංකාවේ වැඩි හරියක්ම අපිට හැමතැනම දැන් හම්බු වෙන්නේ සාම අපේ රට ගත්තාම රට පුරාම හම්බු වෙන කොළඟ තමයි පිට කොළඟ එහෙම නැත්නම් ධාර කොළඟ කියන එක. මේ එයා තමයි දැන් ওই ඉන්න කොළඟුන්ගේ විශාලම එක්කෙනා. එයා එක්ක තව ඉන්නවා පලා කොළඟ විශේෂයක් එක වැලි කොළඹ විශේෂයක් ඉන්නවා සහ කුණහටුව විශේෂ හතරක් ඉන්නවා. සාමාන්‍ය අපි පොදුවේ කුණහටුව කියලා කතා කරාට ඒක අපි විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් විශේෂ හතරකට කඩලා ඉන්නවා. අපි දැන් ඔය කතා කරද්දී අපි වැඩි හරියක් මූලිකව කතා කරමු මේ තිත් කොළඟ ගැන. මේ මාත්නේ පොඩි කාලේ මට අපේ අච්චිම කියලා දෙන කතාව. කොළඟ මේ ඔය මොකද ගොයම් මැස්ස ඉන්නවනේ ගොයම් මැස්ස පොළොවේ නම් උගේ තර්මෝනේ රිස්සෙනවා. ඒක හරි ගඳයි. ගඳයි කියන්නේ ඒ ගඳ සායහන වෙලාවක් තියෙනවා. ඒක මං හිතන්නේ අපේ ලංකාවේ ඉන්න හැමෝමම ඒක අනිවාර්යෙන් ජීවිතේ කොයි වාරි කොහොතක ඒක අනිවාර්යෙන් ඇති ඒක. අනිවාර්යෙන්ම මේ ඉතින් ඔය ගඳ එන්නේ කොළඟ හටරියාම කියලා කියනවා. මන් දන්නේ සර්පයන්ගේ කටවල ගඳයි කියලා උන් ඔය කාපු ගෑම වම හැරියට පස්සේ නම් ගඳයි ඊට හැරෙන්න නම් මන් දන්නේ ගඳෙන් දැද්ද කියලා ඇත්තටම ගිල නන්නේ දැරිලා නන්නේ සමනේ හැබැයි කාපු සර්පයන් වම වම අහලා කියලා ඔය මේ කතාව ගොඩක් ඒක තව පොළොව වෙනද ගොඩක් තියෙන එක අනිත් එක ඉතින් පොළගව පොළග කියලා දැක්කොත් අර මොකද්ද තියෙනව කවියක් කරීමක් කර එකක් ඒකෙන් කියන්නේ ඒකෙන් සරල තේරුම තියෙන්නේ පොළගව දැක්ක හැටියේ පොළගව මරණ නිගලේ උනට ඒක ඇතුලේ මට මතක නැහැ දැන් කවිය මොකක්ද ඔය කියන්නේ මේ විසගවර සර්පය දැක නැර මොඩේ කියන්නේ ඒකනේ ඒක දහම් ගැටයක් නේ ඔව් දැන් ඒක ඇතුලේට ගිහිල්ලා මිනිස්සු තේරුම බැලුවේ නැහැ එලියෙන් දැක්කා නිකන් එලියෙන් ලාවට ඇහුනේ සීන් එකක් විතරයි ඇත්තටම කො මේ අල්ලගෙන දින්නේ මේ පාට් එක විතරයි ඕල් නැති පාට් එක විතරයි ඔගේ තව කැලි දෙයක් තියෙනවා මට මතක නැහැ කවිය මොකක්ද කියලා. ඔව් ඒකේ මේ සර්පයාට රිෆර් කරන්නේ මේ ඇත්ත සර්පෙක් නෙමෙයි. ඔව් මේ ඒක මං කියන එක හරිනේ මම මුස්ලිම් එකක්.
අපි දන්න ජාතිවාදය බ්‍රෝ ජාතිවාදය නෑනෑ එක තියෙන්නේ දහම් ගැටයක් හරිද එකේ මේ දහම් ගැටයක් කියන්නේ ඕගොල්ලන් අහලා තියෙනවනේ ඉස්සර තියෙනවා මේ 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 අටුවා ටීකා ඔවගේ දේවල් එතකොට එකේ සර්පයාට කොහමද මට මේක හරියට මේ මම හරිද දන්නේ නැහැ මම එක් කියන්න මට මතක හැටියට ඒකේ රිෆර් කරන්නේ මේ පව්පින් වගේ කතාවක් ඒ කියන්නේ පව් නෙමෙයි ඒකට අර ආසාව කියන දේ ආසාව හරි හරි ඒක තමයි ඒක මේ එතකොට ඒක නැති කරන්න යල් තියෙන්නේ මේ සරල තේරුම ඔව් මිනිස්සු ඒක තමයි ඇතුලේ තේරුම මිනිස්සු මොකද කරේ සරල පිටින් බැලුව අම්මරසිරි දැක්ක දැන සර්පය මරන්න කියලා තියෙන්නේ අනිත් එක ඕන මිනිහට තේරෙනවා ආගමක කවදාවත් සර්පයෙන් මරන්නේ සතෙක් මරන්න කියන්නේ නැහැ ඔව් හැබැයි සෆ්‍රා මේ නැයි තාත්තෙන් එපා කියන්නේ මම ඒක ඇත්තට ඇහුවා ඔව් ඒක මොකද මට ඒකේ පැත්ත කීප දෙනෙක්ව කිව්ව කතාවක් ඒක මං හිතන විදිහට හදාගත්තු කතාවක් නේද ඔව් ඒක මෙහෙම සීන් එකක් තියෙනවා දැන් මේ මුස්ලිම් වල කියලා තියෙනවා ඒක මෙහෙම හිතන්නේ විසිත මට දැන් මේ ජෙට්වින් වල ඉදිද්දි මේ සර්පෙක්ගේ ෆොටෝ එකක් දාලා නෑ ඇහුවේ මේ 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 ඔව් කවුද කියන්නේ කවුද කියන්නේ නෙමෙයි ඒක ඇත්තට මේ වෙච්ච කතාවක් මොකද මේ මං වැඩ කරපු දණක් ඒතන මං ගියේ දවස්වලම කට්ටිය කිව්වා මේ සර්පෙ හිටියොත් ටක් ගලා මේ අඬ ගහන්න මරන්න නම් එපා කියලා මේ ඉතින් කොහොම හරි මම දැන් නිවාඩු ගිහින් හිටිය දවසක කොහොම හරි ඒ පැත්තේ තෙල් කරවලු සුළුම හම්බ වෙන පැත්තක් ඉතින් මේ ඒ සිකියුරිටි එකේ හිටිය එක නම් මරලා උන් දෙන්නා වල දාලා තෙල් කරවලු කිවි මේ දියබරි හිටිය උන් දෙන්නාම එදාරය තම හම්බ වෙලා තින්නේ මේ මරලා වල දාලා ඊට බහුදා මම ආවට පස්සේ හාරලා සතු දෙන්න ගත්තා ඊට පස්සේ මොකුද කියලා බලන්න මං ගත්තේ සතු දෙන්න හාරලා ඊට පස්සේ මං ඇහුවා මේ සිකියුරිටි කෙනෙක් මරලා දෙන්න මං ඇහුවා ඇයි මේ මෙහෙම මැරුවේ කියලා ඉතින් එයා දුන්නේ උත්තරේ තමයි එයා මුස්ලිම් කෙනෙක් මගේ කිසිම ජාතිවාදයක් නැහැ ඉතින් මම මරන් ගන්න එපා මේ ගැහුවට පස්සේ නෑ එහෙම එහෙම මුකුත් නැහැ එහෙනම් මන්නේ මුලින්ම මරන් ගන්න අනේ ආව යන්නේ හරි තෑස් පොඩි උත්තරේ තමයි මේ අපේ ආගමේ කියලා තියෙනවා සර්පේ දැක්කොත් ඌව මරන්න ඔව් ඒකේ මේ මම එක හොයලා බැලුවා එනට මේ ඒකේ තියෙන්නේ මේ ෂෙයිතන් කියන්නේ ෂෙයිතන් කියන මොකද යක්ෂයානේ යක්ෂයා රිෆර් කරලා තියෙන්නේ සර්පයාට හරිද ඒකේ තියෙන්නේ ඒක නැති කරලා දාන්න කියන එක නැත්තම් ඒක ලිටරලි කියලා සර්පයාව මරන්න කියලා ඒකත් අර මිනිස්සු වැරදි විදිහට අල්ලගත්ත සීන් එකක් තියෙන්නේ ඒක ට්‍රාන්ස්ලේට් වලදී එන්න හැම වෙනස් වෙලා තියෙනවා මොකද ට්‍රාන්ස්ලේට් වලදී මම සමහර ඒවා දැක්කා මේ අමුම්වේ දාලා තිනවා මේ ස්නේක් කියලා අපි මේ පොලඟගේ දැන් පොලඟ හන්ද මරුම් කන සෙට් එකක් ඉන්නවනේ ඒ ගැන කතා කරමු ආ ඒ ටිකක් කියන්නේ ඒසිත එතකොට අපිට කියන්න ඔයාලට කියන්න පුළුවන්ද දැන් කොච්චර සර්පයෝ ඉන්නවද කීයක් නිර්විෂද කීයක් උපවිෂද ඒ වගේ හරි ඇත්තටම ගත්තොත් ලංකාවේ මිනිස් සර්පය ප්‍රමාණය ගත්තාම ඒකෙන් අපි කතා කරමු විෂ සර්පයට දැන් අපි ඇත්තටම බය වෙන්න ඕනේ විෂ සර්පයට කියන්නේ විෂ සර්පයන්ගෙන් ලංකාවේ මාරාන්තික විෂ කියලා කොටසේ සර්ප ටිකක් දාලා ඒ දාල් දින කීප දෙනාගෙන් අපිට ඇත්තටම බය වෙන්න තියෙන්නේ මේ සර්පය පස් දෙනෙක්ගේ බය වෙන්න කියන්නේ අපි ඒක කැටගරයිස් එකට දාලා දිනවා මේ අපිට හානියක් තියෙන කියලා ඉතින් මේ ඉතින් ගත්තොත් ඒකෙන් ඉතින් ප්‍රධානම ඉන්නේ නයයි පොළඟයි මුදු කරවලයි තෙල් කරවලයි වැලි පොළඟයි. ඉතින් ඔය සර්පේ පස් දෙනා හැර වෙන කිසිම සර්පෙට අපිව මරන්න තරම් මේ වෙන එකක් සර්පවත් අපිට එහෙම එච්චර රිස්ක් එකක්වත් නෑ ඇත්තම කතාව. මේ අනික මේ ඔය කතා කරන පස් දෙනාගෙත් මේ වෙහෙත් තියනව නේද? ඒ දැන් අපි එහෙම කැටගරි එකකට දෙල්ලි වෙනමස් කියලා කැටගරි එකට දාලා තිබ්බත් වෙනමස් කියලා නේ තියෙන්නේ ඩෙඩ්ලි අනිවාර්යෙන් මරනවා කියලා නෙමෙයි තියෙන්නේ. ඔය සර්පය කෑවා කියලා මේ මරණීය තත්ත්වයකට එනවා කියන එක මේ එහෙම 100%ක් නෑ. අපි බේරෙන්න chances තියෙන ඕනතර. ඔව් මේ කේස් එක තියෙන්නේ මිනිස්සු අර කොරෝනා හැදුනා කියලා අනිවාර්යෙන් මැරෙන්නේ නෑනේ. ඔව් ඒ වගේ තමයි. මේ ඒසිත මේ තවද දැන් විස ගැන කතා කරපුවාන්ද? දැන් මේ මිනිස්සු ගොඩක් වෙලාවට සර්පෙක් කෑවාම ළඟම තියෙන මේ ඉස්පිරිතාලයකට යන්න බලන්නේ නැහැ.
කියන්නේ සමහර අය මේ තුවාල කියන්නේ හාපු තැන පිහියකින් කපන සමහර අය බලන විස උරන්න වාහලා තියනවාද මේ නයිගල කියලා තියෙන අර විස උරන ගල ඒ වගේ ඒවා. එතකොට ඔයාගේ මතය මොකද්ද ඒ ගැන? මෙහෙමයි සමහර ඒවා දින ඇත්තටම බොරු වැඩ. දැන් ඔය සෆ්‍රන් ඉස්ලාගේ වගේ සාමාන්‍ය කාපු තැනින් අපි ඇඟිල්ල උඩ කෑවනම් ඊට පල්ලහැන් කපලා ලේ වලින් විස ටික අයින් කරනවා නම් නම එහෙම කරනවා. ඒක ඉතින් 100%ක් සාතර නැහැ. ඒ හපපු වෙලාවම ටක් ගාලා කපලා අයින් කරන්න ඕනේ. එහෙම කරනවනේ ඉතින්. එන ළඟ කඩුවත් යන් එන්න. හැබැයි සමහර ඒ වගේ දේවල් වලදී පොඩි මේ ඩිෆරන්ස් එකක් ඇත්තටම වෙනව නැති. ඒක ගැන කතා කරන්න ඒක ගැන අපිට කියන්නේ ඉතින් 100%ක් ෂුව එකක් නැහැ. ඒකක් මේ සර්පයා කාපු හැටි උඩින් මේ මොකක් හරි තද වෙන්න බදිනවා. ඒක නම් කරන්න එපා කියලා කියලා තියෙනවා. මොකද ඒක ඇත්තටම සාමාන්‍යයෙන් ඔය මෙඩිකල් ස්ටෑන්ඩඩ් එක ක්‍රියේට් කාලයක් තිස්සේ මේ ඔහොම මම දන්නේ මට මතක නැහැ ඒකට මොකද්ද කියන්නේ. සාමාන්‍ය මේ මොන හරි වුණාම උඩින් ගැට ගන්න එකක් තියලා දිනවා. ඒක අයින් ඒක දැන් අයින් කරලා දිනවා. මොකද එහෙම වුණාම දැන් සර්පෙක් කාපු වෙන ඇත්තටම වෙන්නේ ගොඩක් වෙලා දැන් අපි නමු අත ඇඟිල්ලක් කෑවනම් අපි මේ රිස්ට් එක හරියෙන් ඔය ගැට ගැහුවොත් හරි උඩින් හරි ගැට ගැහුවොත් ගොඩක් කරාවට මේ දැන් ඔයගොල්ලෝ අත ඉරගොත් ඒ ලේ ටික ගමන ගමන එන්නේ නැහැ නේ එතනමනේ තියෙන්නේ. මොකද ඒ විස ටික එතනම කන්සන්ට්‍රේට් වෙලා වෙලා ඒ තියෙන ටිෂුස් ටික මැරෙන්න තියෙන chance එක ගොඩක් කරලා වැඩි. එතකොට එතනින් අර ගැට ගහපු තැනින් පල්ලෙහාට ගොඩක් කරාට අත ගන්න නැති වෙලා මේ ඇම්පිටේට් කරලා අයින් කරන්න වෙන තියෙන chance එක තියෙනවා නැත්නම්. මොකද විස සරුපයව පස් දෙනා නෙමේ අර තව දෙන්නෙක් අලුතෙන් දාලා තිබ්බනේ. ඒ දෙන්නගෙන පොඩ්ඩ ඒ දෙන්නයි මේ මූදු වාලක් වැඩි සෙට් එකේ ගැන පොඩ්ඩක් කියන්න නිකන් කීයක් ඉන්නවද කොහමද ඒක ඒ දෙන්න කියලා. ඒ දෙන්න කියලා මම හිතන්නේ ඔයා කියන්නේ මේ දෙපක් කළු දෙන්න නේද? ඔව් දෙපක් කළු දෙන්න. දෙපක් කළු කියන චූටි සර්පය දෙන්නෙක් ඉන්නවා. ගොඩාක් පොඩි සර්පය දෙන්නේ සාමාන්‍යයෙන් අඩියකට විතර තමයි අඩියක් අඟලන්නේ සාමාන්‍යයෙන් හුඟක් පොඩි සර්පෙක්. ඉතින් මේ සර්පය විශේෂ දෙකක් අපේ ලංකාවේ ඉන්නවා. ඒකේ බඩරතු දෙපක් කළු කියලා කියන්නේ මේ නැත කියන්නේ මීට අවුරුදු 11කට හරි 12කට කරින් හොයාගත්තා. ඉතින් ඒ සර්පයයි මේ දෙපත් කඳුව කියන මේ සර්පයයි ගොඩක් චූටි සර්ප දෙන්නේ කිසර කිව්වගේ ඒ වගේ මිනිස්සුන්ට දේශින් හම්බ වෙන්න දි සර්ප දෙන්නේ. සාමාන්‍ය අපිට දැන් නයික් අපිට බලා ගන්න සහරි හම්බ වෙන්න තියෙන chance එක ගොඩක් අඩු chance එකක් තියෙනවා හම්බ වෙන්න එක. අනිත් එක තමයි ওই සර්පය දෙන්න ගොඩක් වෙලාවට ඉන්නේ කොළරොඩු ඇස්සේ වැලිය සාමාන්‍ය ලූස් පස් යට දිර යන කොට යට ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ හන්දා මේ එකක් අර ඉස්සරගේ වගේ හම්බ වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. අනිත් එක හුඟක් කරලා මේ සර්පේ හපුවාම අපේ හැම මේ මේවා කරන්න ටිකක් අමාරුයි. බෑ බෑ නෙමෙයි. ටිකක් අමාරුයි. ඒ කියන්නේ පෙනිට්‍රේට් කරන තරම් ලොකු ෆෑන්ගයක් තියෙන චාන්ස් එක අඩුයි. බැරි ගමන් නෑ. හැබැයි ඒක මේ මේ ෆයිට් එකක් හරියට දෙන්න අමාරුයි. සත්තු දෙන්න එහෙමත් නැතුව ඔය ගොඩට දාලා තියෙන්නේ මේ LD50 වැලියු එකකින්ද වෙන්නව? ඔව් මේ සත්තු මේ මේගොල්ලෝ අයි තියෙන්නේ මේ කොරල් ස්නේක්ස් කියලා මේ ජීනස් එක මේ ෆැමිලි එකට. ඉතින් මේගොල්ලෝ ඇත්තරම මේ හයිලි වෙනවස් කාණ්ඩයක්. ඒක හන්දා උනුත් මේ හයිලි වෙනවස් හරි ඒ වුණාට අර අපිට මේ පාම්ෆුල් නැත්. ඊට පස්සේ අය කුඩු සර්පයෝ ටිකක් ඉන්නවා. උන්ගේ කීයක් ඉන්නවා? ඉන්නේ මට මතක විදිහට විශේෂයක් 14ක් නේ මතක නැහැ. ඔහෙම ගානක් කිනවා මටත් මතක නැහැ හරියට. කාලයක් හරි ඉන්නවා. ඉතින් මේ සර්පයන් ගිරුත් අපිට ඇත්තටම කිසිම හානියක් නැහැ කියන්න තියෙන මොකද ඉන්නේ මුහුදේ. මේ සර්පයන් අපිට හම්බ වෙන තියෙන chance එකක් මාළු දැලකට හම්බ අහුවෙලා ඉකියොත් තමයි වැඩි හරියක් මිනිස්සුන්ට බලා ගන්න තියෙන chance. ඉතින් එහෙම හම්බ වෙලා ගොඩක් කට්ටිය මේ සාමාන්‍යයෙන් ඌ හම්බ වෙන්නේ මාළු අල්ලන සහ මාළු දැල් අදින මිනිස්සු. ඒ මිනිස්සු ගොඩක් වෙලාවට මේ සතුන් හුඟක් පැතිල කරන්නේ අතාරිනවා. සමහර පැතිල නිකන් ගොඩට දාලා දිනවා. ඒ ගොඩට දාලා දින උනම් හුඟක් කරාන මැරෙනවා. හැබැයි මම දැකලා තියෙන දෙයක් තමයි මේ හුඟක් පැතිල මේ සර්පයව අතාරින එක ඇත්තට. ලිස්ට් එකේ ඊළඟට ඉන්නේ පොඩ්ඩක් භයානක එකෙක් මාපිලා. මාපිලා. ඔව් ෆිල්ටි නෙමෙයි. ෆිල්ටි නෙමෙයිනේ. ඒ ලේම අපි. නෑ නෑ ෆිල්ටි නෙමෙයි. හරි. ඒ ලේම අපිල මිනිහත්තරම් පව් මේ ඇත්තම කතාව දන්නවනම් මාපිලා. මේ
මාපිල්ලු ගැන කතා කරද්දි මාපිල්ලු අර නයි වගේම තමයි ගොඩක් කතා තියෙනවා මාපිල්ලුන්ගේ වටේ. ඔටියා පොපියුලර් සටෙක් මාපිලා කියන්නේ. ඔව් මාපිලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් පොපියුලර් මේක ලේ මාපිලාගේ කතාවනේ. ලේ බොනා කියන එකනේ. ඔව්. අනිවාර්යයෙන් සප් එකක් හරි මොකක් කර තියෙන්න ඕනේ. මේ කුඩලන්ට වගේ එහෙම දේවල් නැහැ සර්පයන්ට. ඒත් එක්ක ගත්තාම ඔය ඒකේ මේ ඔව් ලේ මාපිලා කියලා කියන්නේ යාගේ මේ පාටට ඒ රතු පාට මිනිස්සු විතරම මේ ලේ බොනවා කියලා. ඔව් නෑ ලේ බීලා තමයි රතු පාට වෙලා තියෙන්නේ කියලා. පාට වෙලා තියෙන්නේ කියලා. කන්ටිනියු. අපි කතා කරේ ලේ මා අපි ලේ මාපිලා කියන්නේ. ලේ මාපිලා කියන්නේ මේ බොයිගා පොස්ටෙනිට. ඒක මේ දැන් එයාගේ ඔව් සයන්ටිෆික් නේම් එක. දැන් එයාගේ සාමාන්‍යයෙන් කලම ඔෆ්ස් කියන්නේ පාට වර්ග නේද ඒකට කියන්නේ. ප්‍රධාන විදියට ගත්තොත් මිනිසුන්ට වෙන තුනයි ඒක අතර අපි හරියකට බැලුවොත් ඔක ඇත්තරම එන ගොඩක් තියෙනවා කල මිනිසුන් කීපයක් තියෙනවා ඔව් පරිසරයේ සතෙක්ගේ නිකන් අපිට ලේසියෙන් හැම සතාගෙන් බලන්න පුළුවන් පාටන්න මේ තනි රතු සාමාන්‍යයෙන් තනි රතුම කුරුල්ලොත් අඩුයි තනි රතු මං කියන්නේ කිසිම වෙන ඇඟේ කිසිම පාටක් නැති රතු විතරක් ෆුල් රතු සතෙක් හරි අඩුයිනේ උගෙන් තමයි අහන්න ඕනේ අපි අපි ඊළඟ මේ මේකේ අපි බලන්න ලේ මාපිලා වරන් එන්න ලෝකේ කිසිම සර්පේ ලේ බොන්නේ නැහැ සහ කිරි බොන්නෙත් නැහැ කිසිම සර්පේ කිරි බොනවා මේ ඉතින් ඇත්තටම සර්පේ බොන්නේ ප්‍රධාන බොන එකම දේ වතුර ඒ හැරෙන්නේ ඉතින් බිත්තර ඒ වගේ දේවල් නම් අපි ඔය මේ මොනවාද කිරි පොවන එක ගැන ඉස්සරහට කතා කරමු මේ මාතෘකාව කොයි වරේ ලපස්සේ ඊට පස්සේ මාපිලා අනිත් එක නිදි මාපිලා නිදි මාපිලා ආ නෑ ලේ මාපිලාගේ තව එකක් තියෙනවා මාපිලාගේ සම්පූර්ණ උන්නේ නැහැ මම දැනටින් කතා ලේ මාපිලා මොනවද කියන කතාව මම හිතන්නේ අපි මේකෙන් සම්පූර්ණ උනා කියලා ඔව් දැන් ලේ මාපිලා දැන් සයන්ටිෆික් ප්‍රූව් වෙලා නැහැ කොහෙවත් ලේබුණා කියලා ඒ වගේ නෑ ඒක නෙමෙයි ඔව් ඇත්තටම දැන් ඕක ඇත්තටම හැදෙන්න තින මේක තමයි හුඟක් වෙලාවට ඔය ලේ සාමාන්‍ය අපි ලංකාවේ වියලි කලාපේ හරි අතරමැදි කලාපේ ගෙයක් නැත්නම් ගම්මානයක් ඒ වගේ පැත්තක් ගත්තොත් සුළුබම ඉන්න සතෙක් තමයි මේ මාපිල්ලු බොයික ෆෙස්ට් පොස්ටේනි විසතා එහෙම නැත්නම් ලේ මාපිලා නාග මාපිලා කබර මාපිලා ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් කලාවට දැන් ඒ ඒ පරිසර පද්දෙනම මේ සුළුබම හම්බෙන සතෙක් තමයි අපි තෙල් කරවලා එයා ගොඩක් උග්‍ර විශේෂ සර්පෙක් අනිත් එක තමයි ඔය සර්පයාත් ගෙවල් ඇතුළට එන සහ ගෙවල් ඇතුළේ අර අර්බන් ටැංගල තියෙන හම්බෙන මේ චාන්ස් එක ගොඩක් වැඩි ඔය සතාගේ මේ ඉතින් සමහර වෙලාවට සමහර පැතිවල වෙලා තියෙන දෙයක් මේ ඔය ගොඩක් කට්ටිය බිම නිදා ගන්නවා ඉතින් එහෙම තියෙන චාන්ස් එකකද මේ සතා ඇවිං සමහර විට වඩ පෙරලිලා සතාව යට වුණාම වගේ මේ සතා හපන්න චාන්ස් එක තියෙනවා ඉතින් ඔය හපන එක ඇත්තටම දැනෙන්නෙත් නැහැ මොකද මේගේ උගක් පොඩි විශේෂ දල් තියෙන්නේ ඉතින් එහෙම ඉතින් උදේට බලද්දී මේ මනුස්සයා නිින්දෙන් මර හපන එක තේරෙන්නේ උදේ බලද්දී මනුස්සයා මිය ගිහින් ඉන්න පුළුවන් ඉතින් එහෙම වෙලා ඇත්තට මේ සතේ මනුස්සයා මොන වෙලාවද මැරුණ කියලා හොයන් හොයන් හොයද්දී බලද්දී සමහර දැන් වල ඇත්තටම වෙලා තිනවා මේ හුඟක් වෙලාවට වහලවලට අස්සේ ඉන්නවා මේ ලේ මාපිල්ලු ලේ මාපිලා වෙන්නත් පුළුවන් අනිත් පාට වර්ණ වෙන්නත් පුළුවන් සාමාන්‍ය අපිට මේ ලංකාවේ වියලි කලාපේ සාමාන්‍ය කොමෙන්ඩි බලා ගන්න පුළුවන් සතෙක් ඔය වගේ තැනක
ඉතින් එහෙම හොයලා හොයලා බලද මේ සර්පයා හම්බුණාම හිතනවා හරි මුගේ පාටත් රතුයි පාට රතු නම් ආමුල් විලිද මිනිස්සගේ ලේ බීලා තමයි මැල්ලලා තියෙන්නේ කියලා එහෙම අදාගෙන තිනවා හිතරම නිදිමාපිලාටත් ඔය කතාවම තමයි තියෙන්නේ නේද ආගඩත් ඔය සමානම දෙයක් තමයි වෙන්නේ මොකද එයා නිකන් ඔව් නිදිමාපිලාගේ කතාව තියෙන නින්දයිද මිය යනවා කියලා නේද කාල පස්සේ ඔව් කෑවහම 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 තියෙන්නේ කෑවහම නින්ද ගිහින් මැරෙනවා කියලා. නින්දෙම යනවා කියලා හිතන්නේ. නිදිමාපිලාට ඇත්තටම මම දන්න තරම් ඉන්නවා. මේක මම වැරදි නම් මේ මව හදන්න. හරි ඒක නිදිමාපිලාගේ නම විද්‍යාත්මක පැත්තකින් ගැතිලා තින්නේ මේ මහපිල්ලු කියන සර්පය දහල් කාලෙදී එහෙම එහාට මෙහාට යන සත්තුනේ මේ එකම තැන නිකන් ගෲප් කරලා එන්න තේ එකම තැන ලැගලා ඉන්න සත්තු. ලෝකහන්ද තමයි නිකන් ప్రసిద్ధయోఫిక్ සයන්ටිෆික් පැත්ත තමයි මේ මුගි මෙහෙම ෆෙරමෝන් එකක් රිලීස් කරන ඕනෙ සතෙන් මැරුවාම මේ මැර මේ තීන ෆෙරමෝන් එකෙන් වටේ ඉන්න සතු ඇට්‍රැක්ට් කරලා එනවා. ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ විශලි කලාපේ අතරනදි කලාපේට අපි ආයි යනවා. කලාප දෙකේ මාපිලි සුළුම සතෙක් සහ අපිට එක තැනක කීපයක් බලා ගන්න තියෙන chance එකක් තියෙනවා. මොකද සමහර තැන්වල මේ මාපිලි ඉන්නවා ඔය බැට්ලා රූස් කරලා එළියට යන පාත්වේස් තියෙනවනේ. ඔය පාත්තේ දෙපැත්තේ සමහරලාට මේ මාපිල්ලු පුරුදු වෙලා ඉන්නවා මේ බැට්ස්ලා එළියට එද්දි හවසට අල්ල ගන්න. ඉතින් ඒ සත්තු පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේ පාත්තේගේ එහා පැත්ත පිටියොත් අපිට හවසට කැමෙනවා අල්ල ගන්න chance එකක් තියෙනවා. ඉතින් එහෙමම පුරුදු වෙච්ච දැන් මේ බැට්ස්ලා ගත්තම එක මේ උදාහරණයකට ඒ වගේ තැන්වලදී මේ සත්තු කීපයක් අපිට බලා ගන්න තියෙන තැන් තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ අර හත් දෙනෙක් එනවා එහෙම කියලා අර වටේ පිටේ හම්බුණා. මිනිස්සු නිදාගෙන ඉද්දි මාපිල්ලු හත් දෙනෙක් එනවලු වහලින් වහලින් නැට්ටෙන් එල්ලිලා එල්ලිලා අන්තිමට එකෙක් ලේබනවලු එතකොට අර නැට්ට දිගේ අනිත් සර්පයාට එහෙම උඩටම එක්කෙනාට ඒක මේක මේ මෙහෙමයි මට මේ නිකන් හිතෙන එක මම මේක මම මෙහෙම අහලා තියෙන කතාවක් නෙමෙයි මේ මට හිතෙන එක මම කියන්නේ මේ සත්තු බ්‍රීඩ් වෙද්දී මොකක් කර ෆෙරමෝන් එක රිලීස් වෙද්දී සමහර වෙලාවට සර්පය දෙන්නේක් මේට් වෙනකොට තව කීප දෙනෙක් වටේ ඉන්න පුළුවන්. ඒ වටේ එනකොට ඉන්න එක සමහර කවුරු හරි නිකන් දකින්න පුළුවන් වෙලිලා ඉන්නවා. එහෙම මොන හරි ඇදිලා තියෙනවද නැත්නම් මම නිකන් හිතන එකක් කියන්නේ ඔය වහලේ කතාව නම් කොහොමත් වෙන්නේ නැත්තේ උන් වහලේ වල ඉන්නේ මොකද ආබෝරියල් සත්තු ඉඳ ඔව් ආබෝරියල් සත්තු හන්ද සහ මේ වහල වල තියෙන රීපස්සෙන් අරමන හොඳට මූට මීයෝ හැම හොයා ගන්න පුළුවන් මීයෝ සහ ලේන් ඒක තමයි එයා වහලයක් ඇතුළට එන ප්‍රධාන හේතුව තමයි උට ඒක ඇතුළේ කැම තියෙනවා හරි අපි ඊළඟ එක අඩි ගියොත් පොඩ්ඩක් underrated කරපු සර්පේ ගැරඩියා කියන්නේ underrated වුණාට මේ එයාගේ මිත්‍යාවක් තියෙන හැම ප්‍රසිද්ධ මිත්‍යාවක් අර ගැරඩියා එකපාරක් කෑවහම අනිත් සත්තු කන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඌ එච්චරටම underrated කරලා. ඌ ගණකටම එකක් තමයි. ඒ ගැර ඔව් ඒ කතාව ගොඩාක් ප්‍රසිද්ධයි ගැරන්ඩියෙක් කෑවත් ආයි කිසිම සරයක් කන්නේ ආයි අනිවාර්යයෙන්ම ලෝන මේ ආයි නිකන් උගුල් වෙන්නේ මේ අපිට ඕන කැලේක බය නැතුව ආයි යන්න පුළුවන් ඒක එකක් තමයි සුපර් හියුමන් පවර්ස් හම් වෙනවා geki හියුමන් පවර්ස් ආයි හම් වෙනවා ඒක එකක් තමයි ගැරන්ඩියෙක් ළඟට මන් දන්නේ එකක් මිනිස්සු යනවාද කියලා ලේසියෙන් අනිත් එක තමයි සාමාන්‍ය ගැරන්ටි ඉල්ලකට අපිට කිට්ටු වෙන්න බෑ ඌ එක තැනක කොංගලා ඉන්නව නම් හැර ඌ ටක් ගාලා යනවා කාලපස්සට සතු කන්නේ නැහැ නේද ඔය ගොඩක් ඔය කතාව කියලා තියෙන මම ඔක අහලා තියෙන විදියට ඔගේ තියෙන්නේ අර ගැරඩියා කුලෙන් අඩුයි ඔව් ඒ කතාව තමයි තියෙන්නේ ගැරන්ඩියා කුලෙන් අඩුයි ඒ කියන්නේ සර්පයන්ගේ කුල තියනවානේ
කුල තීනා කියනවා නේ. ඒ කියන්නේ උක තීන නාගයන්ටත් නාගයන්ගේ මාර විද්‍යාවේ තියෙනවා මේ කුල තීනා මෙහෙම කොයි කුලේ ඕම ගැරන්ඩියල පුලගෙක්කාවට ගිල අත දුන්නම කන්නතු ඉන්න කනවා කරන්න ඔල්ල ඒක තමයි පරික්ෂර අපි ඕනිල් ඇදෙනෝ මේ කරමගක්ද අපි ජීවල් කියලන කියල කරන්නවා පිට අපි ඊළඟකට ඉළඟ සත් මොකක්ද ලොකු සරුවේ පෙමුරක් එනකක්ද එන එන මන්ද මං හිතන්නා මේ අපේ දැන් මේ පොඩ්කාස්ට් එක හරි YouTube එකේ දානානේ. එතකොට ඒක බලනයි මේ හැන කඳේ කියන සර්පය දැකලා තියනවද කියලා. නෑ ගොඩක් වෙලාවට දැකලා නැතුනේ මාත් දැකලා නැතුනේ තියාගෙන ඇත්තේ උගලන්ට ෆොටෝස් තියෙනවා අපේ වෙබ්සයිට් එකක් තියෙනවා teamwifix.com. අපි description එකේ දාන link එක anchor බලන අයට ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න පුළුවන් link එක දාලා ඇති. ඒකට ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවා ආටිකල්ස් පොඩ්ඩක් කිව්වාම හැටුල්ලයි එනකන් දෙය ගැන ආටිකල්ස් වගේක් තියෙනවා. ඕගලන්ට ඒක හැමෝම දන්න හැටුල්. ඔව් දැන් හැමෝම දන්න හැටුල්ලා ඉන්නවා. හැටුල්ලගේම ඝනේ සර්පෙත් තමයි මේ එනක දෙය කියන්නේ. දැන් ඕගොල්ලෝ හිතනවා ඉතින් හැටුල්ලා කියන්නේ මේ පොඩි සර්පෙ. මමනින් ගත්තොත් තීනි සර්පෙ. ඒකත් එක අපදය කිව්වම එක අපාට අපිට මතක් වෙන්නේ එන්න ලොකු දඩාර සර්පෙ මං ආ හරි හරි අපි එනකදය අපි කට්ටිවර අය හරි මේ දැන් මට අහගෙන හිටියේ මං හිටියේ නැති වුණාට මේ මට ඇහුනේ විදිහට අර මේ ගැරන්ඩියයි මේ කතාව හරියට මෙයා උන්නේ ඔව් කියන්න ඒක ඒක තමයි වාව ගෙනාවේ ඉතින් ඔයා යනවනේ හරි හරි ඒක තමයි මම ඉන්න මේ ඉතින් ඇත්තරම එහෙම එකක් නැහැ ගැරන්ටි එකක් කෑම මනිස්සුත් කන්නේ නැහැ කියලා මොකද මේ මම ගැරන්ටිත් කාලා දිනා දියවරියත් කාලා දිනා ඊට පස්සේ මම ගැරන්ටි කාලා මේ අනිත්සත්තු මේ කාපු නැති ආ ගැරන්ටි එක කෑවහම කියලා කියන්නේ සාමාන්‍ය අපි ඌව කන්න ඕනේ දන්නේ ඒක මන් දන්නේ එහෙමද දන්නේ නෑ අර චයිනස් එහෙම කනවනේ එහෙමද ඒක අපි දන්නේ සිංහල වලට ඔරියන්ටල් රස්නෙක් එක්ක කාලා උගුළු අනිත් සත්තු කන්නේ නැද්ද එහෙමද කියලා. එහෙමද දන්නේ නැහැ. ඔය චයිනීස් එකෙක් කිව්වත් දන්නා නැහැ සිංහල හරියට බැරි. නම් වියට්නාම් එකෙක් එහෙම මේ මොකද්ද ඕනේට් රස්නෙක් එක්ක කෑවට පස්සේ ඌ මේ මොනකල් කෝබ්‍රා උන් කන්නේ ඌ කන්නේ ඕනේට් රස්නෙක් එක විතරයි. එහෙම සීන් නැද්ද දන්නේ. මෙතන එක රස ඇති. ඒක රහ ඇති ගැරන්ටි අනිත් වලට වඩා. අර තමයි දැන් අපි පොක් කනවා මේ මූ චිකන් කනවා ඒ වගේ සීන් නැත්නම් ඒ වගේ සීන් නැත්නම් රයි ඒක ඒක ගැන වෙනම එපිසෝඩ් එකක් කරමු ජප්පාන් අපි චිකන් පොක් වෙනම අදාළ කරගමු එපිසෝඩ් එක ඔව් ඊළඟට අනිවාර්යෙන් අපි පොක් ගැන මේ පොඩ්කාස්ට් එකේ මේ මොන හරි කරන්න කොච්චර ඉම්පෝටන්ට් පොක් කියද පොදු කෝකර ෂෝ එකක් කරවා උකරින් මේ මේක තනි කර පොක් අපේ කරගෙන නෙමුනේ නේද මොකද වෙලාවක් ගොඩක් ගත්තේ හෙන කන්දය ඔව් හරි හෙන කන්දය අර මම අහගෙන හිටියේ ඇත්තටම මේ උගල කිව්ව හෙන කන්දය ගොඩක් සර මිනිස්සු දැකලා නැති වෙද්දී මේ මොකද යා ටිකක් දුර්ලභ සරපෙක් කියන්නත් බෑ පොඩ්ඩක් බලා ගන්න අමාරු සරපෙක් කැමෆ්ලැජ් එන්න එක වැඩි ඉතින් අර ඉස්සල කිව්වාගේ අපේ වයිෆ්‍රීක් වෙබ්සයිට් එකේ ඩිගොත් මේ ගිමුල ගැන විස්තර ගොඩක් තියෙනවා හුඟක් තියෙනවා ඒ ටික බලන්න අනිවාර්යෙන් හරි ඒ ටික එතන ඉහට ඊළඟට අපේ මොකද මොනවද ඉන්නේ සත්‍ය හරි හෙඩගදය කියන එක පොඩි එකක් කියලා කිව්වට අපි මේ මොකක්ද එයාගේ මිත්තක කියලා ආ හරි ඒ ටික කියවනේ හරි ඒ ටික ඔගුළු අහලා තියෙන ඒවා මොනවද තියෙන්නේ මම අහලා තියෙන එක තියෙන්නේ නම් මේ එන කදේ කිව්වම ලොකු සතෙක් කියන එක විතරයි. ඔව්. මම අහලා තියෙනවා. ඔව් කියන්න. මම කියන්නේ එන කන්දේ කියලා සයන්ටිෆික් බේස් පැත්තින් එන කන්දේ කියන නම ඇහිලා හැදිලා තින්නේ. මෙයා ගොඩක් වියලි කලාපයේ අපිට ලංකාවේ ටෙක් කලාපේ හම්බ වෙනව නැත්තේ නෑ. වියලි කලාපේ හම්බ වෙන්නේ ගොඩක් නිකන්
දිරච්ච ඊයේ නිකන් කොහොමත් තියෙන නිකන් කටුපඳුරු වගේ ගස් නේ ඉතින් ඔය වගේ ගස් වල හම්බ වෙනකොට නිකන් හෙන ගහපු ගස් වගේනේ හම්බ වෙන්නේ ඉතින් හෙන කඳයා කියන නම ඒකෙන් තමයි ඇත්තටම හැදිලා තින්නේ අපි තව හැබැයි මිනිස්සුන්ගේ මම අහලා තියෙන කතාවක් තියෙනවා මූ හැපුවොත් හෙන ගහලා මැරෙනවා කියලා මූ හම්බ නැගෙන මේ මැරෙන්නේ හෙන ගහලා මැරෙනවා කියලා එහෙම කතාවක් තියෙනවා එනෂව මේ ඉජිත පොවට හෙන ගහලා ඉවරද අනේ වන්දනාට මේන විතරයි ගහලා නැත්තේ තාම මේ දවස් ටිකේ ගහයි මේ දවස් ටික ගොඩක් හොඳ තණ්ඩර් ස්ටෝන්ස් කියලා තියෙනවා තාම නම් ගහුවේ නැහැ තාම ගුඩ් ලක් නැහැ මේ ඉජිත වා අහලා තියෙනවද මේ හෙන කඳය කියන එක එන්නේ නැනකොණ්ඩ කියන වචනයෙන් කියලා ඒක ගැන මම මොකද කියන්නේ මම ඒක ඇත්තටම අහලා නැහැ මම ඔය මේ අර හෙන කඳය කියවම ලොකු සතෙක් කියපුවත් මම ඇත්තටම අදැහුවේ මේ ඒකත් මම ඇත්තටම කරලා තිබ්බේ නැහැ මීට කලින් ඔය රවන්දේ කියන එක ඇනකොන්ඩකින් එනවා කියලා විකිපීඩියා නම් මනම් වලත් තියෙනවා. ඒ කියන්නේ විකිපීඩියා සාමාන්‍ය අපි ගන්න නෑ. බට් ගොඩක් වෙබ්සයිට් වල තියෙනවා. ඒක වයිෆික්ස් එක නෑනේ. නෑ වයිෆික්ස් එක නෑ. මං කියන්නේ ඒක මං අහලා තියෙනවා. ඒක මං හිතන්නේ ගොඩක් ප්‍රසිද්ධ උනේ මේ අටපට්ටමනද කොහෙද කියලා. ඒක මිත් එකක් නේ. අටපට්ටම නේද? මේ අනිත් එක තමයි මේ අපිට මේ මතක් කරන්න ඕනේ අපේ මේ පොඩ්කාස්ට් එකේ ස්පොන්සර් මේ ඩිල්මා ටී ඩිල්මා ප්ලේන් ටී අඩු ගෙවන්න ලෑගු හරි ඔබ ඩිල්මා එක කවර වැඩ කරන කෙනෙක් බලනවා නම් කීයක් හරි දෙන්න මේ ඩිල්මා කන්සර්වේෂන් කියලා එකක් තියනවා නේ අපි කන්සර්වේෂන් වලට මොක් කර කරන්න අපිට මේ ස්පොන්සර් කරන්න ඩිල්මා මගේ ස්පොන්සර් මේ ස්පොන්සර් සීට්‍රසින් කටකලුව ගත්තම කටකලුවගේ තියෙන ලොකුම එක මේ ලොකුම ප්‍රධාන එකක් තමයි කටකලුවගේ එකක් තියෙනවා ඌගේ පාට වර්ණ හන්ද මේ ඌ සත්තු දෙන්නෙක් එකහු වෙලා හදිච්ච සතෙක් කියන නේද අතර දින මේ පාටින් හැබැයි මේ මිනිස්සු කියනවා මේ අර ඌගේ නැට්ටෙන් පල්ලෙහ මේ ඔය කටකඩු වගේ නිකන් ප්ලේන් පැටර්නින් එකක් නැහැ ඉතින් ඌට ඒ පැටර්නින් එකක් තියෙන අර ඉස්සරහ ටික තියෙනවා නිකන් නායකයෝ වගේ සුදුයි කළුයි පැටර්නින් එකක් ඉතින් අර ඒ දෙක එක්කවගලා හදලා දිනවා මේ මෙයා ණයයි ගැරන්ඩේ එක්කවුනම හැදෙන සර්පෙක් කියලා. ඒකට එක්කවුනම කියන්නේ එදෙන බ්‍රීඩ් එක එන පැටව තමයි මේ කටකලුව කියලා කියන්නේ කියලා. ඇත්තටම එහෙම එකක් නැහැ. මොකද සාමාන්‍ය කැලේදී එහෙම ස්පීසිස් දෙකක් මේට් වෙන්න තියෙන චාන්ස් එක ආයි වෙන්න බැරි දෙයක්. මේ හරි අඩුයි ඒක. හැබැයි සාමාන්‍ය ස්පීසිස් දෙකක් බ්‍රීඩ් කරන්න බැරුව නෙමෙයි ඒක කැප්ටිව් කරලා තිනවා වෙනම ජීනස් වල ස්පීසිස් එක ළඟින් යන ජීනස් වල ස්පීසිස් බ්‍රීඩ් කරලා මේ ඉතින් කැලේදී මං හිතන්නේ එහෙම එකක් වෙනවා කියලා. ඔව් ගොඩක් වෙලාට ඒ වුණත් අර මේ ඒ කියන්නේ තව සර්පෙක් ඉපදෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ගොඩක් අඩුයි. එහෙම වෙන්න වුණත් මං නම් හිතන්නේ වෙනවා කියලා. මේ අනිත් එක තමයි තව එකක් තියෙනවා මේ කටකලුව කෑවම ගිහින් ගහක ඇතිලා ඉඳන් බලන් ඉන්නවලු ඒ කාලා මැරෙන මනුස්සයා වලදානකම් ඌ දවස් 7ක් යනකන්ද මොකද්ද එහෙම බලන් ඉන්නවා කියලා කතාව මම අහලා තිනු මට ඒක හරියට මතක නැහැ මම ඒක එහෙම ටික ඒකන්ත ටික ඔය විදිහකට කිව්වේ කොහොම හරි ඌ මැරුණාම මේ වලදනකම් බලන් ඉන්න හරි මැරෙනකම් බලන් ඉන්න හරි එහෙම කතාවක් තියෙනවා මට මතක නැහැ ඒ කතාවේ කතාව දන්න කෙනෙක් කවුරුද ඉන්නවද කමෙන්ට් කරන්න හරි මොක්කරි මේකේ මේ මේ කරන්න පුළුවන් එකක් කරන්න පුළුවන් එකක් මම ඒ කියන්නේ දැන් කටකලුවයි නෑ එකතු වෙලා ඉන්න සතාට හබර්ලිය කියලාත් කියනවා නේද ඔව් හබර්ලිය කියලාත් කියනවා ඒක ඇත්තටම දැන් මම අහලා දිනවා අනුරාධපුර පැත්තේ අපේ කටකලුවට මේ හබර්ලිය කියලා කියනවා ඒ වගේම වැලිගම පැත්තෙත් වැලිගම් මාතර පැත්තෙත් කටකලුවටම හබර්ලිය කියලා කියනවා ඉතින් ඕක ඇත්තටම ලංකාව පුරාම එක එක ගම්වල එක එක සතුන්ට එක එක නම් කියනවා එතකොට ඊළඟට ඉන්න සතා මොකද ඊළඟට ඉන්නේ පිබුර අපි පිබුර ගැන කතා කරේ නැහැ පිබුර ගැන කතා කරලා මට ඔය ලිස්ට් එකට තව එක සර්පෙක් ඇඩ් කරන්න ඕනේ හරි දැන් පිබුර ගත්තාම පිබුරගේ
තියෙන ප්‍රධාන මිත්‍යා මිත්‍යාවක් නෙමෙයි මේක මිනිස්සු හදාගත්තු දෙයක් තියෙනවා මේ පිඹුර මිනිස්සු ගිලිනවා කියලා. ඔව්. මිනිස්සුන්ටම ආවේ මිනිස්සුන්ව ගිලිනවා කියලා. මේ ඉතින් ඇත්තම අපේ ලංකාවේ ඉන්න විශේෂය එකක් උච්චර විශාල වෙන්නේ. මිනිස්සු ගිලින්න තරම්. මේ අනිත් එක තමයි මම දන්න තරමින් කිසිම හරි විද්‍යාත්මක තහවුරු කිරීමක් එක්ක ලෝකේ කිසිම පිඹුරෙක් හෝ ඇනකොන්ඩෙක් හෝ මිනිස්සු ඉරලා නැහැ. ඉතින් මේ ඒක එකක්. මොකද මේ ඇනකොන්ඩ මේ මිනිස්සු ඉරින්නෙත් නැහැ ඔය මේ මොකද්ද ෆිල්ම්ස් වල පෙන්වන්නේ මොකද කොහොමද කිව්වොත් අර මොකද්ද එකක් තියෙනවනේ In Search of the Blood Orchid කියලා. ඒගොල්ලෝ ඇනකොන්ඩ හොයන්නේ යන්නේ බෝනියෝ වල. ඇනකොන්ඩ ඉන්නේ දකුණු ඇමරිකාවේ බෝනියෝ තියෙනවා. ඒ වගේ දේවල් දිනනවා. හරිද? ෆිල්ම් වල දින ඔක්කොම ඇත්ත නෙවෙයි. විමුරු මිනිස්සු ඉන්නේ නැහැ. ලස්සන කෙල්ලෝ වෙන්නේ. ඉතින් විමුරගේ තව එකක් තියෙනවා මොකක් හරි කට්ටක් ගෙන උගුරු හල් දිනනවා. ඔව්. කට්ටෙන් හයින් එක හල් දිනනවා. ඉතින් විමුරගේ ඒ දෙක දෙපැත්තක් මා හල් දෙපැත්තක් කියන්නේ විදි දෙකකින් අහල් දිනනවා. මං අහල් දිනනවා එකක් මේ විමුර වෙලාගෙන මේ කට්ටකින් ගහලා මිනිස්සුම මරනවා කියලා සහ කට්ටෙන් ගහලා ලේබනවා. ඔය දෙපැත්තක් අහලා තිනවා මං ඉතින්. මේ ඉතින් ඇත්තටම එහෙම කරන්නේ නැහැ ඌ. ඌට කට්ටක් තියෙනවා හැබැයි. කටු දෙකක් තියෙනවා. ඉතින් ওই කටු දෙක මොකද්ද කියලා විස්තර කරොත් ඇත්තටම සර්පේ ඒ කටු දෙය දින් නැට්ට අග නේද ඒ තියෙන තැනගේ. නැට්ට අග නෙමෙයි. ඒක තියෙන්නේ ඇත්තටම මෙයාගේ මේ අර මං කියේ ජම්බාලියක් කියලා එකක් තියෙනවා. එතන ස්කේල් එකක් තියෙනවා කියලා. ඒ ස්කේල් එක දෙපැත්තට වගේ වෙන්න තමයි ඒක තියෙන්නේ. දෙකක් තියෙනවා චුට්ටි. ඉතින් ඔය ඇත්තටම තියෙන්නේ දැන් අපි මේ කාලේදී සර්පයා කියන සතෙක් මීට අවුරුදු ගානකට කලින් හිටියේ මිලියන ගානකට කලින් හිටියේ නැහැ. ඇත්තටම හිටියේ නිකන් වර්තමානයේ අපි ওই තලගය දකින්නේ. ඒ වගේ සතෙක් තමයි ඉඳලා තියෙන්නේ. කකුල් තියෙන, ඇඟ දිග, නැට්ට එහෙම ඒ වගේ තියෙන සතෙක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් පරිණාමයත් එක්ක පොදුවෙන් කියන්නේ කකුල් ගෙවිලා ගියේ. හරිද? ඒක නෙමෙයි ඇත්තටම සයන්ටිෆික් එකේ එවලුට්ලා දිනා ඌගේ කකුල් දෙක උෂීන වෙලා යන්න උට කකුල් දෙක ඕනේ නැහැ උට බඩේ පොරපොතු පිහිටලා දිනවා සහ හරි පුෂ්ටිමත් මසල්ස් තිනවා ඒගොල්ලන්ගේ මේ මසල්ස් යූස් කරලා ඒගොල්ලන්ට උට යන්න පුළුවන් ඉතින් ඒක හන්ද මේගොල්ලන්ට කකුල් ඕන වෙලා නැහැ ඒ කකුල් සීන වෙලා ගිහින් ඔය පිටිපස්සේ කකුලේ තියෙන ඇඟිලි වල තීර නියපොතු දෙකේ චූටි කැරලක් තමයි ඔය එළියට පිහිටලා දිනන්නේ ඕක අපිට බලා ගන්න පුළුවන් ඉඹුරන්ගේ කුලේ සත්තු පයිතනිඩේ කුලේ සර්පයන්ගේ සහ බොයිඩේ එහෙම නැත්නම් ඔය බොවාස්ලා ඇනකොන්ඩ වැඩිපුර අය තියෙන කුලේ සර්පයන් එක බලා ගන්න පුළුවන් අපිට. ඒකෙත් ජානු සත්තුන්ගේ කට පේන්න නැහැ. ඉරිමි සත්තුන්ගේ ගොඩක් විශාල රට තියෙනවා. මොකද පිබුරාගේ තව එකක් තියෙනවා. අර පිබුරා මේ කැපුවාම එකතු වෙනවා. ඔව් කැපුවාම එකතු වෙනවා. තියෙනවා. එහෙමනම් ඉතින් වෙලා නැහැ. මම දැකලා නැහැ කොහෙවත්. එහෙම කතාවක් තියෙනවා. ඌකට ගැව්වාම දැන් කැපුවා කියම කැපුවට මිනිහට අර ලොකුරෙක් දෙකට කපල හැන ගහන්න අමාරු වෙන එක බලන්න ඒකත් එක්ක අර මසල්ස් මේ වෙද්දි ඒවා ලං වෙනවා අනික මේ පිඹුරෙට්ට ගහලා පස්සෙ ඌ එකතන ඉන්නේ නැහැ නේ මචං තව එකක් ගහපන් කියලා ඌ යන්න හදනවානේ යන්න වලද්දී ඌගේ අර මසල්ස් මේ ක්‍රියා කරන විදිහට ඒව ලං වෙනවා එතකොට පේනවා නිකන් අර ඒවා ආරවුල් මම දන්න විදිහට ඒක තමයි ඒකේ මේ මම අහලා තියෙන ඒක තමයි සයිඩ්වික් පැත්ත ඔව් ඒක වෙන්න පුළුවන් හරි එසිද මොකක්ද අර එකතු කරන්න ඕනේ කිව්ව සර්පය හරි මට එකතු කරන්න ඕනේ නේ මෙයා අපිට මේ සුළුම හම්බුනේ සර්පෙක් ඇහැටුල්ලා. මේ ඇහැටුල්ලගේ එකක් තියෙනවානේ මේ ඇස් උගුලන් කනවා කියලා. එහෙම නැත්නම් ඇහැට කොටන. ඇහැට පයින්. උඩ ඇත්තටම කිව්වොත් සමහර වෙලාවට ඇස් ගුල්ලා කියලාත් කියනවා. මේ ඉතින් ඔය ඇහැටුල්ලගේ ඇත්තටම කතාව වෙන්නේ මෙයා ඉන්නේ සාමාන්‍ය අපේ උස මට්ටමේ අපේ අයි ලෙවල් එකේ තියෙන ගස්වල තමයි මේ ඒ වගේ නිෂ් එකක තමයි මෙයා ඉන්නේ. ඔව් ඇස් මට්ටමේ තියෙන. ඉතින් එහෙම යද්දි මෙයා මේ සර්පය තනි කරලා නිකන් සයිට් බේස් කරන් තමයි හන්ට් කරන්නේ. ගොඩක් සර්පය සෙන්ට් එක යූස් කරන්නේ මෙයා වැඩි හරිය සයිට් බේස් කරලා හන්ට් කරන සර්පය. ඉතින් එහෙම එක දැන් අපි
ඒ ගහ දිහා ගියොත් හරි ගහ ළඟින් බලන් හිටියත් හරි අපි සමහරට අපි වටපිට බලනකොට අපේ ඇහි තියෙන කළු බෝල හෙල්ලෙනවනේ. ඒ ඔය හෙල්ලෙන එකනේ මෙයාට හිතෙන්න පුළුවන් මොකෙක් හරි පොඩි සතෙක් කියලා මෑ එකපාරටම ඉස්සරහට පයින්න එහෙම චාන්ස් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් හිතන එකෙන් අපේ මිනිස්සු හිතනවා හරි ඇහැ ගලවන් කන්න තමයි පැන්නේ අරගෙන. හැබැයි අනිත් එක තමයි එහෙම ඇස් ගලවන් කන්න බෑ කිසිම තරමට. මොකද අපේ ඇහැ ඇත්තටම තියෙන්නේ නිකන් ෂොක් ඇටැක් වගේ එකක් ඇතුළේනේ. එහෙම කන්න ඌ කට වහගෙන ඇවිින් මේ අර එහෙම කොහොම හරි කන්න ඕනේ. මොකද ඌට කට අරගෙන ඇවිින් අර එහෙම කන්න බෑ ඇහැ. ඇහැ කනවා නම් මං කියන්නේ. ඇහැට උලව මම තවදාක් කාල තියලා කියන කියන නම හැදිච්ච මේ අර ඌගේ දැකලා තියෙනවනේ ඇහැටුල් එක දකීද්දී අර ඇහි ඉදන් ඌගේ මේ ඇහැටුල්ලා කියන නම හැදෙන්නේ ඉන්නේ එකෙන් ඇහැ ගහමින් නහයට ලියා උල් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒක ඒ අනිත් අනිත් සාමාන්‍ය සර්පෙක් එක්ක වැරද්දි නිකන් එන අමුතු ස්වරූපයක් තියෙන උල් වෙච්ච එකක්. ඒක තමයි ඇහැටුල්ලා කියන නම හැදිලා තියෙන්නේ. දැන් ඕක අපි හෙන කදේකේ තියෙනවා. ඔව් මේ උල් වෙච්ච ස්වභාවය. ඔව්. හරි ඒ ටික තමයි මේ කියන්නේ ඊතම් මොන හරි තියෙනවද ඒසි? තව මගේ ලිස්ට් එක කර. අපි කලින් කතා කරපු මෙච් ටිකම තමයි කැරගිලා එක එක සතාට එන්නේ. ඔව් එක වෙනස් වෙනස් සතුන්ට ඇප්ලයි වෙනවා. ඒක අර අර ඉස්සර කිව්වගේ නිකන් අර පලාතෙන් පලාතෙන් මිනිස්සු හදාගෙන. ඔව් ඒක ගොඩක් වෙලාවට ඒක සමහර සතුන්ට හොදයි සමහර සතුන්ට හොද නැහැ. ඒ වුණාට ඒක අර බෞද්ධරයකට හොඳ නැහැ ඇත්තටම. ඉතින් බෞද්ධරයකට හොඳ නැහැ ඒක අර නයා විතරේ කොඩ බේරලා ඉන්නේ. කො මිච් එක ඉස්සරහට යන්න බැරි හින්දා තමයි අපි මේ කරේ ඇත්තටම. මොකෝ මොකද්ද මේ මිච් මිත්තේකින් ඒ මිත්තේකින් පොවත් තියෙන ආවාසිය වාසියවත් එක සාකච්ඡා කරන්න. දැන් මං හිතන්නේ පැයකට වඩා අදර. ඔව්. දැන් ඇක් කළා. මම හිතන්නේ එදා එක අපි ඉච්චර කරේ නැහැ. ආයෙද 50ක් වගේ. ප්‍රශ්න තියෙන සත්තු ඒවත් තියෙනවා වෙනම එපිසෝඩ් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ එසි තව මොනවාරි කියන්න තියෙනවා මටරන් ඒ ලිස්ට් එකට තව ඇඩ් කරන්න කියලා ලොකු ඩිෂස් දැන් නැහැ. මොකද අර අපි දැන් කතා කරපු ටික තමයි වැඩි හරියට පොඩි දින මේන්ම සහ මේ හැමෝම බහුතරයක් දන්න කතා ටික ඇත්තටම. ඔව් අපි දන්න දේවල් ඔයගොල්ලෝ මොනාරි දන්නවා නම් ඔයගොල්ලන්ට කමෙන්ට් කරලා මෙසේජ් එකක් මම ඔයගොල්ලන්ට පෞද්ගලික මන්නම් කැමති ඔය මේ මික්කියමද සීන් අහන් ඉන්න ඇත්තටම කතා කරනවා. මේක නවත්තමුනේ. හරි මේක නවත්තමු. අපේ ටැබ් එක ගිහිල්ලා බලන්න අප්‍රාණු ඔබ තමයි කියන්නේ. සබස්ක්‍රයිබ් කරන්න ස්පොටිෆයි වගේ ඒක ප්ලට්ෆෝම් එක මේ කාණා නම් ෆලෝ කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න මේවා තමයි කියන්න තියෙන්නේ. එඩිට් කරන්න අපේ අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ හොනරබල් ගෙස් ශෙසිට රොද්දුරුව අපියා දවසක් ගෙන්න අපේ අපේ ගෙස් මෙච්චර විසි වෙලාවෙ ඇවිල්ලා අපිත් එක්ක මේකට එකතු වුණාට ස්තුතියි හොනරබල්. ආයුබෝවන් 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 දෙන්න දෙන්නකෝ.